ඔයාට අද මැදපෙල බැට් කරන්න පුළුවන්ද? හරි මම කරන්නම්. ඕපන් ගහන්න කෙනෙක් නැහැ. ඔයා ඕපන් කරනවද? හරි මම කරන්නම්. ඔයාට අද නම්බර 3-4 ගහලා දෙන්න පුළුවන්ද? හරි මම කරන්නම්. මේ පාර්ට්නර්ෂිප් එක කඩා ගන්න බෑ. ඔයාට බැරිද මේ පාර්ට්නර්ෂිප් එක බෝල් කරලා කඩලා දෙන්න? හරි මම කරන්නම්. අද අපේ මේන් ස්පිනර්ස්ට හොඳටම වදිනවා. ඔයාට තමයි මොනවා හරි දෙයක් කරන්න වෙන්නේ. හරි මම කරන්නම්. පවර් ප්ලේ එකේ බෝල් කරන්න පුළුවන්ද? හරි මම කරන්නම්. කැප්ටන් අද ඉන්ජරි වෙලා. ඔයාට තමයි කැප්ටන්සිය කරන්න වෙන්නේ. හරි මම කරන්නම්. ඒ තමයි ධනජය ද සිල්වා. සෑහෙන කාලයක් එක් දින 20-20 තරඟ රටා දෙකේම මේ තුන්නිරියව් ක්‍රීඩකයාගෙන් හරියට වැඩක් ගත්තේ නැහැ. ධනජය කියන්නේ ජෙනුවින් ඕල්රවුන්ඩර් කෙනෙක්. ඉතින් පිතිකරුවෙක් විදිහට එයාගේ උපරිම ආරන් 5න් හරියට වැඩක් ගන්න හුඟක් කල් ගියා. නමුත් අද වෙදි තරඟ රටා තුනේම යාට සුදුසුම දැන් ලැබිලා කියලා හිතනවා. ධනා දැන් හුඟක් දියුණු වෙලා. විශේෂයෙන් 20-20 පිටියේ මීට අවුරුද්දකට විතර කලින් හිටපු ධනංජය නෙවෙයි දැන් ඉන්නේ. මතකයි ඒ දවස්වල කැඳයා කියලා මිනිස්සු හුඟක් කතන්දර කිව්වා. සමහරු බැන්නා. හැබැයි ධනංජය අද සාර්ථක වෙලා ඉන්නවා. ධනංජය 20-20 කණ්ඩායමට එද්දි ප්‍රේක්ෂකයන් විදිහට අපිට ප්‍රශ්නයක් තිබුණා. ඒ පැතුන් නිස්සංක වගේ කෙනෙක් ටීම් එකේ ඉද්දි තවත් ඒ වගේම කෙනෙක් කණ්ඩායම ඇතුළට අරන් කොහොමද මේ 20-20 ගේම් එක ගහන්නේ කියලා. හැබැයි ධනංජය වෙනස් වෙලා පෙන්නවා. පැතුන් අවුට් වෙලා යන දවසට ධනා පැතුන්ගේ රෝල් එක කරලා ඉනිම වැටෙන නොදී ඇතලා දීලා පෙන්නලා තියෙනවා. එතකොට පැතුම් එක්ක එකට ක්‍රීඩා කරද්දි පැතුම් ටයාගේ රෝල් එක කරන්න දීලා ස්ට්‍රයික් රේට් එක වැඩි කරලා ටීම් එකට අවශ්‍ය විදිහට වේගෙන් ලකුණු රැස් කරලා ධනංජය හරි ලස්සනට ඉනිම් ගොඩනඟලා තියෙනවා. ක්‍රිකට් ලෝකයේ නවතම ක්‍රිකට් තොරතුරු දැනගන්න අහලා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අයිකන් එක ටච් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. යලිත් ඉක්මනින් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ක්‍රීඩා ශ්‍රීලයේ සුබ දවසක්.